හරිනම්ගේ මල්ලි බල ගන්නවා 2019 අයගේ මහපොළ ලිස්ට් එක මේ වෙද්දි දාලා තිනවා. එතකොට ඔයාලා දන්නවා අවුරුද්දකට වැඩි කාලයක් මේ මහපොළ ලිස්ට් එක දාන්න UGC එක ගත්තා. එතකොට දැන් මහපොළ දාද්දි ගොඩාක් අය මුණ දෙන ප්‍රශ්නයක් තමයි ගොඩාක් අයට මහපොළ හම්බෙන්නේ නැහැ, නැත්නම් මහපොළ ලිස්ට් එකේ නම නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී හම්බෙන්නම ඕන ගොඩාක් අයට මම දැනුවත්තම ඉන්න ගොඩාක් අය ඉන්නවා හම්බෙන්නම ඕන අයට මහපොළ හම්බෙලා නැහැ. ඒක ගොඩාක් අය ඉන්නේ අප්සෙට් එකේ ඉන්නේ. මොකද මේ යාළට මහපොළත් නැහැ, බර්සරිත් නැහැ. එතකොට යාළට මොකද්ද කරන්න පුළුවන් කියන එක ගැන මම ඔයාලට කියන්නම්. මොකද මේ මහපොළ ගන්න තව විදිහක් තියෙනවා. ඒ නැත්තම් ඔයාලට මොනවා හරි ශිෂ්‍යත්වයක් හදාගන්න පුළුවන් විදියක් තියෙනවා. මං ඒ ගැන සම්පූර්ණ වෙනම විස්තරයක් ඔයාලට අරගෙන එන්නම්. මොකද මට මේ දවස්වල පොඩ්ඩක් එක්සෑම් වල හිර වෙලා ඉන්නේ. ඒ නිසා මම රිලීස් වෙච්ච එක මම ඔයාලට ඒ දෙකෙන් එකක් හදාගන්න විදිය අනිවාර්යයෙන්ම කියන්නම්. ඒතර ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමත් බර්සරි හදාගන්න එක නම් ගැටලුවක් වෙන්නෙම නැහැ. ඒක ඔයාලට අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන්. මං හදාගන්නේ කොහොමද කියන එක ගැනත් ඔයාලට කියන්නම්. අනිත් එක තමයි ඔයාලට මහපොළ නොලැබී යන්නේ හේතු ගොඩක් තියෙනවා නංගි මල්ලි. ඒ කියන්නේ දැන් මහපොළ දෙන ප්‍රමාණයත් ඉස්සර ගානම දෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ පාර වෙබ් එකේ ගිය අවුරුදු වල නම් මහපොළ ලිස්ට් එක ප්‍රදර්ශනය කරා. එතකොට මම ගණන් හදලා බැලුවට පස්සේ යාර කියපු ගාන මරන් තිබුණා. එතකොට මේ පාර තාම සම්පූර්ණ ලිස්ට් එකක් කියන්නේ වෙන වෙනම දැම්මේ නැති වුණාට සම්පූර්ණ ලිස්ට් එකක් තාම දාලා නැහැ. ඒ නිසා පොඩ්ඩක් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අනිත් දේ තමයි මහපොළ දැන් ඉස්සර වගේ නෙමෙයි, ඔයාලගේ මේ ආදායම් විතරක් නෙමෙයි ඒකට බලපාන්නේ, ඉස්සර ඩිස්කෝ එකත් බලපානවා. ඒතර ඔයාලා ගොඩක් අය රිජෙක්ට් වෙච්ච ගොඩක් අය රිජෙක්ට් වෙලා ඇත්තේ ඉස්සර ඩිස්කෝ ප්‍රශ්නේ නිසා. නැත්තම් ආදායමේ මොන මොන හරි ගැටලු තිබිච්ච හින්දා තමයි ඔයාලා රිජෙක්ට් වෙනවා නම් රිජෙක්ට් වෙලා ඇත්තේ. පස්සේ ආපහු මහපොළ හදාගන්න විදිය මම වෙනම කියන්නම්. එතකොට මෙතෙන්දී ඔයාලට පුළුවන් ඕනනම් බලන්න ඔයාලට මහපොළ හම්බෙනවද නැද්ද කියලා තාම චෙක් කරගන්න බැරි කෙනෙක් ඉන්නවනම්, සැකයක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් මම මෙන්න මේ කියන විදියට ඔයාලට මහපොළ චෙක් කරගන්න. ඒ වගේම මහපොළ හම්බුන අයට පුළුවන් එයාලගේ මහපොළ ලැබෙන එක ඉතිරි වැඩපිළිවෙල මේ විදියට හදාගන්න. කියලා අනිවාර්යෙන් ඔයාලා මහපොළ ලැබුණත් නොලැබුණත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලා මෙන්න මෙතනක් තියෙන ඔයාලට පොඩි රෙජිස්ට්‍රේෂන් එකක් වගේ, කියන්නේ මහපොළ එකේ පොඩි රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒක කරේ නැත්නම් ඔයාලට මහපොළ හම්බෙන්නේ නැහැ. ඒ ෆෝම් එක කම්ප්ලීට් කරේ නැත්නම් ඔයාලට මහපොළ හම්බෙන්නේ නැහැ. ඒතර මම ඒක කම්ප්ලීට් කරන හැටි ඔයාලට කියන්නම්. මුලින්ම මම යන්නම් මේ mahapola.lk කියන වෙබ්සයිට් එකට. ඔයාලට මම මේ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට ඒකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන ලේටස්ට් නිවුස් කියන එකේ. මෙන්න මෙතන තියෙනවා ස්කෝලර්ෂිප් අවෝඩ්ස් ෆෝ ඇකඩමික් ඉයර් 2019-20 කියලා. මෙන්න මේ මෙතනට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙහෙම ලින්ක් එකක්. මෙන්න මෙතන තියෙනවා ලින්ක් එකක්. මේක තමයි හැම අවුරුද්දකම තියෙන ලින්ක් එක. මෙන්න මේ ලින්ක් එකට ඔයාලා යන්න. මම මේකත් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ලින්ක් එකට ඔයාලා යන්න. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ ID නම්බර එක එන්ටර් කරන්න. මෙතන ඔයාගේ ID නම්බර එක එන්ටර් කරන්න. ඔයාට ID නම්බරේ එන්ටර් කරාට පස්සේ බලන්න පුළුවන් ඔයා මහපොළ වලට සිලෙක්ට්ද නැද්ද කියලා. එතකොට මම ඔයාලට දෙකක්ම පෙන්වන්නම්. මහපොළ වලට සිලෙක්ට් වෙච්ච කෙනෙක්ගේ සහ නැති කෙනෙක්ගේ. හරි, ඔයාගේ ID නම්බරේ ගහලා මෙතන මේ ලොගින් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ බලන්න පුළුවන් ඔයාලට මහපොළ ලැබෙනවද නැද්ද කියලා. නැත්තම් කැම්පස් වලට ඔයාලගේ ලිස්ට් එක ඇවිල්ලා තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන ඔයාගේ ID නම්බර එක එන්ටර් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට වෙන්නවා details does not match with
මේ ඩේටාස් කියලා. ඒ කියන්නේ ඔයාගේ මේ ඩේටා වලට ගැලපෙන්නේ නැහැ කියන්නේ ඔයාට මෙහෙම වැටෙනවා නම් ඔයාට මහපොළ හම්බෙන්නේ නැහැ කියනවා. ඔයා මහපොළ වලට සුදුසුකම් ලැබලා නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා හැබැයි. ඔයාලට මං කිව්වා අපහු මහපොළ හදාගන්න විදියක් තියෙනවා. ඒ නෙවෙයි ඔයාලට බර්සරි ශිෂ්‍යත්වයට හරි අනිවාර්යෙන් හදාගන්න විදියක් මං කියලා දෙන්නම්. ඔයාලගේ ආදායම අඩු නම් ඊට පස්සේ ඔයාලගේ ID නම්බරය ගහන්න. හම්බෙන කෙනෙක් නම් එයාගේ ID නම්බරය ගහන්න. හරි, මම ID නම්බරය ගහන්න. මම මෙතන ලොගින් කියන එකට ක්ලික් කරනවා. හරි, එහෙම ලොගින් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මහපොළ ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් ෆිල් වෙනවා. මෙන්න මේ වගේ එකක් ඔයාලට පෙන්නනවා. ඔයාගේ සම්පූර්ණ විස්තරත් එක්ක වැඩිලා මේ මේ විදිහට ඔයාලට ෆෝම් එකක් පෙන්නනවා. ඔන්නම් ෆෝම් එකක් පෙන්නනවා. ඔයාගේ ID නම්බරේ එන්ටර් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෆෝම් එකක් පෙන්නනවා. එතකොට ඔයා අනිවාර්යෙන්ම ඔයාට මහපොළ ලැබෙන්න නම් ඔයා මෙතන තියෙන රෙජිස්ට්‍රේෂන් එක කරන්නම ඕන. ඒක මම දැක්ක එක එක තැන්වල එක එක කතා කියලා තිබ්බා. ඔයා අනිවාර්යයෙන්ම මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඕන. ඔයාගේ ඩීටේල්ස් මෙතනට හරියටම දාන්න ඕන. එතන මේ ඩීටේල්ස් ඔයාට වෙනස් කරන්න බෑ. එතකොට ඒව කිසි දෙයක් ඔයාට වෙනස් කරන්න බෑ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන බෑන්ක් ඩීටේල්ස් කියන එක දාන්න ඕන. මේ බෑන්ක් ඩීටේල්ස් අනිවාර්යයෙන්ම හරියටම ඔයාගේ account number එකක් දාන්න. මොකද මේක එකපාරක් සබ්මිට් කරාට පස්සේ ආපහු පාරක් ඔයාලට වෙනස් කරන්න බෑ. අනිත් ෆෝම් වල කිසිම විදියකින් ඔයාලට වෙනස් කරන්න බෑ. එතකොට මේක කරන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම බැංකු ගිණුමක් තියෙන්න ඕන. මෙතන තියෙන ඔයාලට කැමති බැංකුවක් සිලෙක්ට් කරගන්න පුළුවන්. වෙබන් කැමති ඔයාලා ලංකා බැංකුවක මහජන බැංකු account එකක් මෙතන ඇඩ් කරනවා නම් වඩාත් හොඳයි. එතකොට මෙතන තියෙන බැංකුව සිලෙක්ට් කරන්න පීපල්ස් බැංක් කියන එක තියෙනවා. පස්සේ මෙතන ඔයා බ්‍රාන්ච් එක සිලෙක්ට් කරන්න. මෙතන ඔයා බ්‍රාන්ච් එක සිලෙක්ට් කරන්න. ඔහොම මොකක් හරි බ්‍රාන්ච් එකක් සිලෙක්ට් කරලා ඔයාගේ account number එක මෙතන හරියටම දාන්න. මෙතන account number එක හරියට දාන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ නම හරියටම දාන්න. ඒක ඔයා කැපිටල් අකුරෙන් අනිවාර්යයෙන්ම දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට upload කරන්න වෙනවා ඔයාගේ බැංකු පොතේ. බැංකු පොතේ ඉස්සරහ පිටුව, ඒ කියන්නේ account number එක සහ අනිකුත් ඔයාගේ විස්තර තියෙන පිටුව ඔයාට upload කරන්න ඕන. මෙතනට first page එක කියන්නේ අර ඔයාගේ ඩීටේල්ස් තියෙන පිටුව තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. කියන්නේ ඔයාගේ නම, account number එක, ඒ ටික. එතකොට BOC ගිණුමක් තියෙන කෙනෙක් නම් ගොඩාක් වෙලාට දැන් BOC ලා BOC එකෙන් කරන්නේ ස්මාර්ට් ජෙන් කියලා. පොතක් නැති ගිණුම් තමයි කරන්නේ. කියන්නේ එයාලා ඊමේල් එක හරහා විතරයි ගිණුම කරන්නේ. ගොඩාක් අය මම හිතන්නේ දැන් මේ ගිණුම් තමයි හදන්නේ. එතකොට එහෙම කෙනෙක් නම් ඔයාලට බැංකුවට ගිහිල්ලා ඔයාලට පුළුවන් එයාලගෙන් ඉල්ලීමක් කරාට පස්සේ එයාලා දෙනවා පොඩි සුදු පාට කොලයක් බැංකු නිලධාරී කෙනෙක් අස්සම් කරලා. අන්නේ කොලේ ඉල්ලගෙන විනාඩි 10ක් පත් යන්නේ නැහැ. ඉක්මනට දෙනවා ලංක බැංකුවේ. මහජන බැංකුවේ නම් ප්‍රශ්නයක් නැහැ. පොතේ ඉස්සරහ පිටුව ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් ෆොටෝ එකක් ගහලා. ඇසේ ලංක බැංකුවේ නම් අරගෙන ෆොටෝ එකක් ගහලා මෙන්න මෙතන අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කළා මෙන්න මෙතන ඔයා මේ බැංක් ඩීටේල්ස් අනිවාර්යයෙන්ම සබ්මිට් කරන්න ඕන. එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඔයාට මහපොළ වැටෙන්නේ මේ ටික සබ්මිට් කරාට පස්සේ. ඒ නිසා මුකුත්ම හිතන්න එපා. ඔයා මේක සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ මම මෙතන සබ්මිට් කරන්න යන්නේ නැහැ. සබ්මිට් කරාට පස්සේ ඔයාට ඩවුන්ලෝඩ් වෙනවා PDF එක. ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා ඔයාගේ විස්තර පිරවිලා. ඒ PDF ෆයිල් එක සහ ඔයා අර බැංකු පොතේ ඉස්සරහ ෆොටෝ එකක් ගත්තනේ, අන්නේ ෆොටෝ එකයි
මේකෙන් ඩවුන්ලෝඩ් වෙන PDF එකයි ඔයා ඉක්මනට ඔයාගේ කැම්පස් එකේ මහපොළ බාර වින්න අංශයට අනිවාර්යයෙන්ම ගිහින් දෙන්න. මොකද ඒක මේ අනිවාර්යයෙන්ම ඔයාලා එක කරන්න ඕන. අදාළ කැම්පස් එකට ඒ ડોකියුමන්ට්ස් දෙක ලැබෙන්න සලස්සන්න ඕන ඉක්මනටම. මේක රෙජිස්ටර් වුණාට පස්සේ. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ යාලා. ඔයාට මහපොළ දාන ඕන ඔය විදිහට තමයි. මහබල රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ මහබල ලැබෙච්ච නැති කෙනෙක් කලබල වෙන්න එපා මම ඔයාලට මේ ඒක ගැන සම්පූර්ණ විස්තරයක් දාන්නම් කොහොමද ආපහු හදාගන්නේ කියලා එහෙම හදාගත්ත අයත් ඉන්නවා එහෙම හදාගත්ත අයත් ඉන්නවා නැත්තම් බර්සරි ගන්න පුළුවන් නිසා ගැටලුවක් කරගන්න එපා මේක ඔයාලගේ යාළුවන්ට පුළුවන් තරම් ෂෙයා කරන්න නම් ඉවල්ලි මොකද ගොඩක් අය දන්නේ නැහැ මේ බැංක් ඩීටේල්ස් අප්ඩේට් කරන එක ගැන දැන් කැම්පස් වලින් බොහෝ දුරට නෝටිස් දායි මේ බැංක් ඩීටේල්ස් අප්ඩේට් කරන්න කියලා. එතකොට එයාලා සමහර විට ඔයාලට දිනයක් දෙයි. මෙතනින් එන PDF එකයි ඔයාගේ පාස්පෝර්ට්ේ ඉස්සරහා ෆොටෝ එකයි ඉක්මනට කැම්පස් එකට ගෙනත් දෙන්න කියලා. ඒ කියන දිනයට කලින් අනිවාර්යයෙන්ම ඒ දෙක බාර දෙන්න. හරි. මහබල නැති අයට වීඩියෝ එකක් මම ඉක්මනින් කරන්නම්.